Biru FM. Madirul. Mi, buru, buru. Mi, wahanse nikan innang wale mi pattera paddenawa. Nidhi mata rajju wera yanna saddena wade patan ganinko. Sakala dana hata siyalu dos hera sapata pamanak dun belen nima kara duk soka sangka satuta senasuma dun pinenna passa badu mila ussa badu bara jana mana samanyang kalil muka munawa kuhuma kiwat wadinu mana sabayata tutin antima pada dega podak auluna kiyanne me onnati vidihata remix una avasara paswan dahasakata oy nidan inne un negita halla apamaha wahansa ava nemei me sabatuna ayyo ora emai mehata warin emai මම උඹට කියලා තියනවා නේද කවි කියන්න එපා කියලා. අවසර වහන්ස මම කවි කියන්න නෙමෙයි හිටියේ. නිකන් කියුණත් නෙමෙයි. දොස්ත බෙන්න කියහන්කු. අනිත් දවසේ බෝ මං ගැන කවි කිව්ව දැනගන් මේ රාජසභාවේ පයින් ගහන්නේ බොට. අන්නේ වෙලාවට උඹ මොනවද දොස්ත පණීද දන්නේ හොඳේ. අනිත් වහන්ස මම හිතුවා මගේ මේ කර්ණ රසායන ටෝන් එකෙන් මේ රාජසභාවේ කවි කියන එක හරි නෑ කියලා. අර නිදන් ඉන්න හැමතිව ටික තව සනී පිටින් නිදා ගන්නවා මගේ කවි රසයට නේද කෝකිලියෝ ඒක තමයි උඹ කවි නොකිය කියන්න ඕන අවස්ථාවක් ආවොත් මට කියහන්කෝ මං කවි කියන්නම් මම නෙමේ මාලිගාවේ ගාන්ධර්ව කෝකිලයා හරි හරි මං ආයි කවි නොකිය ඉන්නම්කෝ හැබැයි වහන්ස මේ මම බතකස එකෙක් හිටපු දිදුලන කවියෙක් බතකස ඔව් පස්සගස් නැගෙන තරුණ කවි සමාජය ඒක මම තනි කර හිටගෙන කවිනේ ආන් ඉන්න උන්ට හිටගෙන නිඳන්නේ දැන් උඹේ ඔය කවි ගැන කියන බයිල නවත්තලා රාජසභාව පටන් ගනි වහම මේ පටන් ගන්න ගමන් මේ වහන්ස අද අපි නිකන් වෙනසකට වගේ අපේ බජට් එක ඉදිරිපත් කරනවද ඔක්කොම ලියලා තියෙන්නේ කොළ බලාගෙන කටපාඩමින් කියන්නේ තියෙන්නේ මොකද කියන්නේ බජට් එක කිව්වේ යකෝ ගෝකිලියෝ මෝ බජට් කියන වචනේ මත් දන්නේ නැද්ද බං මොහි දැනගන්නද බං මේකේ අය විතරනේ වැයක් ඇත්තෙම නෑනේ අය වැය කියන්නේ වහන්ස ප්‍රාන්ත වාසීන්ට බඩු අඩු කළා බඩු මිල අඩු කළා සහන සලසන එක මේ ප්‍රාන්ත දැනට තියෙන විහිළු මදි වෙලාද උඹලා තව බජටුත් ගේන්න හදන්නේ මේකේ ඌ යකෝ කොකිලියෝ ඈ පුරා මොකක්ද ඔය පොතක් දිගේ අරන් කරන්නේ මොකක්ද ඔය පොත මේක මේ ඉතා වැදගත් වටිනා පොතක් බං ඈ අර රාජකීය ව්‍යවස්ථා සංශෝධන පොතද මගුලක් කියනවා යකෝ රාජකීය ව්‍යවස්ථා සංශෝධනේ කියන්නේ මනුස්සෙක්ට කියවලා තේරුම් ගන්න පුළුවන් පොතක්ද බං ඒකේ මං නිකන් පිටු දෙකයි බැලුවේ ආ එක තැනක කරන්න කියනවා ආයි තව තැනක ඒකම කරන්න එපා කියලා තියෙනවා මොලේ බෝල ජොයින් කියා බං ඒක කියවලා එහෙමද හරි හරි දැන් ඔය මොකද්ද උඹ කියවන පොත මොකක් හරි කෑමක් හදන හැටි ලියවිච්ච පොතක්ද ඔව් මේ ආහාර සම්බන්ධ පොතක් බං හරියටම හරිනි ඕකේ තියෙන කෑම හදලා ඒව කන්න දීලා වහන්සේගේ දිවේ පොට යවන්න නේද උඹ ඔය හදන්නේ නෑ බං මේක මේ ගෝලීය වසංගතයක් හමුවේ සූප ශාස්ත්‍රය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියලා පොතක් මේ රාදි කියන්න බෑ පුරෝ ලියන එක ලියලා තියෙනවා මේ ලෝක දෙයක් තේරෙන්නේ නැති වෙන්ට මාචාර සෙට් එකක් ලියලා තියෙන්නේ මේ බල කෝකිලියෝ නිකම් පැත්තකට වෙලා හොද්දක් හඳ ගන්න හිතන් ඔය බහුසුත කියවන්න ගිහිල්ලා තියෙන දැනුමත් තුම නැති කරගන්න නේතුව ඔව් නෑ බං අර සූප ශාස්ත්‍ර තියෙන හින්දා තමයි මම මේ බැලුවේ මේක මොකක් හරි ඔය සාහන හොද්දක් වත්තියෙයිද කියලා බැලුවම කොතන තනි කර අච්චාරුවක් බං මේ කෝකිලියෝ ඔය වැඩකට නැති දේවල් පැත්තකට දාලා රාජකීය සේවකයන් විදිහට මොකක් හරි වංගුවක් ගහලා කීයක් හරි හුරන් කන්න වැඩක් ඇති දෙයක් කරන්න බලහන් හරි හරි උඹ ඔය කියන්නේ මොකක් හරි අඟේ ඉඳන් කන කන්න පුළුවන් වැඩක් බලන්න කියලානේ ඔව් බං
අවසරයි මේ මං හරම් මස් කන්නේ නැති හින්දා මට බෑ ඔය වහන්සේගේ කන කන්න අපි ඇතුලේ නම් කැරල්ලක් ගහමුද උඹ මොකද කියන්නේ ගිහංකො උඹ ඔය කියන්නේ නිකන් තල කැරල්ලක් හරි යතුරු කැරල්ලක් හරි දවන් ඒ කැරලි වගේ පරපතලෙව්ව ඕනේ නෑ බොල එහෙනම් අර නිකන් වෙනදා වගේ වහන්සේගෙන් ගානක් කපා ගන්න වැඩක් බලමුකො මට වෙනස් එකක් බලන් ඈ බලන් හරි අදහසක් කියන්නේ මේ ටික පරක්කු වෙලා කැමලස්ට් වෙන එක කියන් හොනි මේ අපේ වහන්සේගේ ලොකු පුත් කුමාරයාව උරුමේ ඉල්ලලා මාලිගාවට එවමුද මොකෝ කියන්නේ හැංගි ගෑනිය එක තැන කිව්වලු වහන්සේව කළු තැපල් කරමු එහෙනම් එගිවේ මීකන් එගිවේ අයියෝ කළු තැපල් ඒ කියන්නේ බ්ලැක්මේල් එහෙම කියන එකක් තියෙනව එච්චරයි එතනම් මම කියන්නේ මරුකෙදවයි පර දැම්ම යන්න පුත් කුමාරේ හොයන්න බොල පුරෝහිත ගස්හුලන් කපුටෝ එහෙමයි බයිය මගේ රාජකීය තප්පුරේ පැත්තේ රස්තියාදුව ගැව්වද මට ආරංචියක් ආවනේ මෙහා මෙහා මට තියෙන දහසක් රාජකාරී එක්ක රස්තියාදු ගහන්න වෙලාවක් තියෙනවයි වහන්ස මම මේ විශේෂ රාජකාරී වැඩක් ඉෂ්ට සිද්ධ කරන්න ඇයි අප්පා මගේ රාජකීය තප්පුරේ දැන් මොකද්ද උඹට ඉෂ්ට සිද්ධ කරන්න තියෙන මේ විශේෂ රාජකාරිය තප්පුලා දේවි එන්න කියලා පණිවිඩයක් දෙවලා තිබ්බා මම ගියා එයා මට වැඩක් පෙවරුවා ඒක වහන්සේට කියන්න එපා කිව්වා මොකද ඒ වැඩේ ඔඩකින්නක මම පටෝරියන් ගාලා ගිහලා තප්පුලා දේවිට කියලා එන්න වහන්සේ ඒ මොකද්ද කියලා අහනවා කියලා පොඩ හිටා මෙහෙ වරෙන් හරි හරි මේ වැඩේ කරහන්කෝ හැබැයි පුතෝ උඹ මොකක් හරි ඔය තප්පුරේ හා ඒ ආසිත ගැටලුවක් දාගෙන වරෙන්කෝ මගේ ළඟට එතකොට මම බලා ගන්නම්කෝ මාත් ඔය යකෙකුටවත් බය නැති මිනිහෙක් හොඳේ ඒක මන් දන්නවා වහන්ස යක්කුන්ට බය නම් තප්පුරේ දේවිය සරණ පාවා ගනියේ අනි කර කපාපු යකින් යුනේ උන්ට මෙමෙමේ කියලාද වහන්ස බය නෑ දෝරේ ගලා යන බක්කිය ආදරේ නේතර තියෙන්නේ අවසර පස්සෙන් දාසෙකට උදෑසන ආහාරය සූදානම් ඔන් කොකිදියෝ ඈ පොඩ්ඩ විලව බල්ලා ගියන් ඔය උදෑසනද තවල් එකද කියලා මේ බය වෙන්න දෙයක් නෑ මං මොක හදුවත් හදන්නේ ඕන වෙලාවකට ඔට්ටුයි කියන්නනේ අනික අපේ වහන්ස නැගිටින්නේ උදෑසන 12ටනේ බ්‍රෙක්ෆාස්ට් ලන්ච් දෙකේ මොකද උන්නත් අවුලක් වෙන්නේ නෑනේ එතකොට මේ කොකිදියෝ එහෙමයි වහන්ස මොනවාද බං තියෙන්නේ කො ගම් බලන්න මෙහාට ආයි බලන්න දෙයක් නෑ වහන්ස ස්පියන් අඹරන්නයි තියෙන්නේ රසියන් රයිස් එකට තජිකිස්තාන් ක්‍රමයට හදපු කිරිකොස් මාළුවයි රුමේනියන් ගොටකොළ සම්බෝලයයි මැඩගස්කර් කරෝල බැඳුමයි අත්තම රහයි වහන්ස ගොබරන්න මේ යකෝ කිසි වෙනසක් නෑනේ ඇයි තනි කරම අපේ විදිහමනේ මේ අපේ ගොටකොළ පාටමනේ කරෝල සුවඳක් තනි කර අපේ ඉමි කෑ ගහන්න එපා බං ඈ මේ ඔක්කොම අපේ ඌව තමයි බොරුවට ඉස්සරහට රටවල් ටිකක් දැම්මා මේ අවසර වහන්ස ඩෙසර්ට් එකට තස්මේනියම් වටලප්පන් තියෙනවා ඕන් හොඳයි ජා එමයි දේවිකාව වහන්ස වහාම අපේ රාජකීය රස පරීක්ෂක සුනකයාව රැගෙන එනු එසිය දැන් බලමුකෝ බොගේ කෑම බල්ලෙක්ටව කන්න පුළුවන්ද කියලා ඌටා කොකිලියෝ ඔයින්ද බං ඒ බල්ලෙක් හොයන් තියෙන්නේ ඒකනේ බං ළඟ පාතින්න වෙන්න බෑ මම හදපු කෑම කාපු බල්ලෙක් අහලගම් හතක ඉන්න විදියක් නෑනේ මේ කොකිලියෝ ඈ බොරා දැන් ගහලා උක්වා මෙතනට ආපුහම මේකින් දෙක පොලා ආයි ඔළුවටම දෙන්න ඕනේ හොඳි වැඩිපත් කරගන්න ඕනේ ඔය හරි බං ගහලා උක්වා වෘතියෙන් කාගේ හරි ඔළුවට වැඩක් දෙන්න බලන් ඉන්නේ කානේ අපි අද දෙමු උගේ ඔළුවටම අන්න හරි ඈ යකෝ අර කියනකොටම එන්නේ වරෙන් වරෙන් ගහලා උක්කෝ උඹ වගේ කාර්යක්ෂම අවංක ප්‍රගතිශීලී විදිහට උපයෝගීතාවෙන් වැඩ කරන රාජ්‍ය නිලධාරියෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ අයියෝ ඒක තමයි දංගෙඩිය කෙලින්ම වංගෙඩිය කරලා වී කොටන්න ගත්ත අවංක නිලධාරියෙක් නෙව අපේ පවුල කියලා තියන්නේ ඉවසන දන රුපු යුද්ධත නැති කඩුව උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියලා ඕකිලියෝ එම මූදන් ඒ කිව්ව උපහැරණ එක මූට බොන්න දෙනවද කියලා මට කිහා මට නිකන් මූට බොන්න දෙන එක අපරාධයක් දෝ කියලා හිතෙනවා බං
වේ නිකන් ආසාවට බෙල්ලක් කපන්නේ නැති දංගෙඩියේ වලක් කරලා වංගෙඩිය කළා වී කොටන්න ගත්තම මක්ක වෙනවයි නේ මේ අයි මේ පුරෝහිතතුමයි කෝකිලතුමයි මට ඉන්න කිව්වේ මොකක් හරි වැරද්ද මේ ඔක්කොටම ඉස්සෙල්ලා මෙන්න මේකෙන් පොඩ්ඩක් සප්පායම් වෙන්කෝ හා ගනින් අනේ වණ්ඩා රාජකාරි වෙලාවේ උව හොඳද මණ්ඩා මියා මියා යකෝ රාජකාරි වෙලාවේ දෙන්නම් බම් මෙව්ව කරන්නම හොඳ පොඩ්ඩක් හිතලා බලහන් ඔව් ප්‍රාන්ත රාජ්‍යෙන් අපිට පඩියක් දෙනවා ඔව් අපි ඒක ගෙදර ගිහින්ම වියදම් කරනවා ඔව් හරි නෑනේ අපි වැඩ කරන ගමනුත් එව්ව වියදම් කරලා සේවයට කෘතගුණ සැලකන්න ඕන එහෙමයි එහෙමයි එහෙනම් ඔන්නෝහෙ ප්‍රොලෙවෙන් දෙක තුනක් දෙන්නකෝ දෙක තුන ඔව් මට පොඩි ප්‍රශ්න ටිකකුත් තියෙනවා මේ දෙක බීපු ගමන් තව එකක් දෙන්න මේ හෙමින් බීහන් උඹේ ප්‍රශ්න ඉවර වෙන්න බීලා අන්තිමට උඹ අපිට ප්‍රශ්නයක් වෙන්නපා හොඳේ අපි මේ මොන්නේ අපිට තියෙන ප්‍රශ්න විසඳගන්න ප්‍රශ්න ටිකද ගන්න නෙමෙයි ආගනි තව දෙකක්ම ගනින්කෝ අප්පද බොල මුත්තල ගෝයා වගේ නෙවන් අදින්නේ Honorable Head Puran, Royal Musician and Cook. Yakumi, ikan demam, paradesakkar, vijatika, balavega, hisudurata kadam patpila, munta maubasava, amataka venavani. Meh, karaukua. Mata hamu hingalengki hang, balage paulage, hai hatare saissege mallige nekkinnwane edu balage gari. ඔය ගස් ගෙඩි කන කලා ඉන්නේ අයියානි මේ අර ලොකුම එකට මේ මාලිගාවේ වැඩක් කරන්න තියෙනවා පුළුවන් වෙයිද දෙන්නම් දෙන්නම් මොකද බැරි මේ කෝකිලතුමා හසල සෝදක වෙනද ඌ කරයි ලෙසටම ඌ නෑ නෑ බං ඌට තියෙන්නේ අපේ වහන්සේගේ මික්ස් වයර් වෙච්ච පුත් කුමාරයෙක් විදිහට මාලිගාවට උරුමය ඉල්ලන් එන්න මාචුනත් මගේ හිස ගසාදායිද ඈ යකෝ උඹනේ ගහලයා උඹේ බෙල්ල උඹ මග පා ගන්නවද බං නේනි ඕනේ වැඩේ කරමු තව එකක් දාන්නකෝ මේ ගහලොක්කෝ ඈ දැන් ඔය උඹලගේ පවුලගේ මල්ලිගේ ගස්ගඩ යන්න නාවර කරලා අඬෝල ගත්තාම පොඩි කුමාරයෙක් වගේ ඉඳී නේද නේද පිළිමනනික මාදෙක් වගේ ඉස්සරහට කුයන්න දාලා ගන්න තියෙන්නේ එතකොට කුමාරයෙක් වෙලා ඇයි මේ කුයන්න දාලා ගත්ත හැකි කුප්පවඩ වලටත් නම් දරාපු කියලා කිව්වනේ මොනවද කියන්නේ කෝකිලතුම මොනවද මේ කියන්නේ උපංගයි කුප්ප ඕක පොඩි කාලේ ළඟින් ගියොත් ඇහක්නේ දැන් නම් ළඟින් ගියොත් අතපයත් නෑ මේ ඌ සාමාන්‍ය කටහිරියම මොලේ ලොක් වෙලා උඹේ ගෑවිලා වැඩක් කළාම නැත්තින්දන් අමුගම ගා ගන්න ගතියක් නෑනේ ඈ ඌ අම් පිටින් ගොම්බාන ගිලලා ඕන කෙනෙක්ගේ කණෙන් කුඩයක් ඉහළගෙන වුණත් රින්ගන සයිස් දක්ෂය හරි මෙච්චරයි කතාව හරි අපේ වහන්සේ ගැටය කාලේ රස්තියාදුවා ගිහිල්ලා ඒ සිද්ධ වෙච්ච අත්වැරද්දක් හා ඒ ආසිත ගැටලුවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කුමාරයා බිහි වෙන්නේ තේරුණේ තම මාමාවරුන් දස දෙන කුමාරයා මරන්නට තත් කරද්දි සෙන්පතියේ කුඩා කුමරු ගල්ලෙනක සංගව මගුලක් කියනෝ ඔව්ව කියන්නේ පාගන් මේක අපේ වහන්සේගේ නිකම්ම නිකම් රස්තියාදුවක ප්‍රතිඵලයක් එච්චරයි කතාව වැඩි හරියට පත් වුණොත් ගහල කොල්ලට රජසැප අපිට දැන් කොහමත් රජසැප තියෙන එක අපිට බෝනස් රජසැප හරි හරි මම දැම්මම පවුලගේ ගමේ ගිහිල්ලා ගමේ ඔක්කොටම විස්තරේ කියලා කොල්ලවත් අරන් එන්නම්කෝ ගමෙන් රාජකුමාරේ බිහුණා කියන්නේ ගමට ආඩම්බරයන්නේ කෝකිලතුමා ඌ ගම ගන්නවනි මේක හලොක්කෝ ගමට කියන්නේ පාබොන එහෙම වුණොත් කොල්ලගේ නෑකම කියාගෙන ගම මේයි මෙහාට එළවෙයි පවුලට විතරක් කියන්නේ මේ ඊට වඩා හොඳයි ගමටම කියන් ඌරුවායි මේක දැනගන්න ඕන කොල්ලයි අපි විතරයි බං හරි හරි ඒ වුණත් මං අවංක ස්වාමියෙක් විදිහට පවුලට පිටවල මුකුත් කරන්නේ නෑනි මොකද මාත්තුන කන පුපුරන්න ගන්නවා ඒකයි හරි හරි දැන් පරයන් ගිහින් පවුලගේ ලොකු මල්ලිව අරන් බරින් එක්ක උඹ එක්කන් ඉන්නපා
තනියෙන් එන්න කියහන් පිළිවෙලට දතකට මැදලා නාල පිරිසුදු ඇඳුමක් ඇඳගෙන එන්න කියහන් රොහිතතුමා ඈ කුමාරයා බව හැබෑව හැබැයි එහෙම දතකට මැදලා නාල පිරිසුදුවට આવත් වැඩේ අවුල් නේද එමහ වහන්සේගේ පුතෙක් නම් ඉතින් මල පෙරේත පාතේ ඉන්න බෑ නේ අන්න අවුල් ඒකනේ කොකිලියෝ ඈ පුරා දැන් ඔය එන කුමාරයා වහන්සේගේ පුතෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් වෙයිද බං අපිට අපි අරන් දීපු පේරස් මුද්ද පේමන්ට් එකෙන් ගත් එකක් කියලා මාට්ටුනොත් මල හොණ්ඩරයක් නේද වෙන්නේ නෑ නෑ බං පුත් කුමාරයා කියලා කිව්ව ගමන් වහන්සේගේ ඇස් බොඳ වෙලා අවට ලෝකේ කැරකෙන්න ගන්නවනේ ඊටපස්සෙ මුදු පේන්නේ නෑ බං පුරාහිත පිසාචය ගාන්දර කොකිලියා දෙන්නම මෙහාට වරෙල්ල යකෝ කොයි වෙලාවෙ බැලුවත් මුන් දෙන්න නෑනේ අන්න වහන්සේ කතා කරනවා වරෙන් යන්න මේනෝ මේනෝ මොකද බල මේනෝ සමාවසර වදාරන්න මේ වඩිනෝ නෙමෙයි මේ මොකද්ද බං කියන්නේ ඕ කියන්න ඕනෙක මතක නෑනේ පාර අවසර පස්සෙන් දාසකට එන්නේ අපි මේ ලෝක සිටියම පෙරලන් ණය ගත්තේ නැති රටවල් ඉතුරු වෙලා තියනවාද කියලා බැලුවා නේද පොරෝ නෑ නෑ ආයි ලෝකෙට ණය වෙන්න දෙයක් නෑ මේ ඉන්න ණයකාරයෝ කවුද කියලා හරියට හොයාගත්තා නම් ණයක් නැතුව අපිට ඉන්න පුළුවන් නේ බං ඔය කියන්නේ වහන්සේ හිඟන්නගේ පාත්‍රයේ වැටිලා ඉන්න හෙනහුරෝ ටික කවුද කියලා හොයන්නනේ නේද හිඟන්නගේ පාත්‍රය කියලා ඔබ මොකද නිකන් මගේ දිහා බැලුවේ නිකන් බැලුණා ඕද බල දෙන්නට මම කිව්ව නේද මේ මාලිගාවේ වැඩක් නොකර නිකන් පින්පඩි ගන්න නම් ලිස්ට් එකක් උඩ රූල් දෙකක් ඇරලා මට ලියාගෙන එන්න කියලා. ඔලිව්වද ඒක? අම්මෝ වැඩක් නොකර පින්පඩි ගන්න හෙන සෙට් එකක් ඉන්නව මහන්ස. ඉන්කෝර එකක් කියලා ආයි බඩේ බත් වගේ වරද කරුවන් කළා ගෙඩි පිටින් පඩියෙන් කපන්න පුළුවන්. බය නැතුව. ඔව් මේ මහන්ස. ඔක්කොගෙම නම් ලියලා මේ අපි දෙන්නගේ නම් දෙක කැපුවා නම් වහන්සට ඊට වඩා ලේසි නේද? අවසර වහන්ස. යා. මේ පින්පඩි ගණුන්ගේ නම් ලිස්ට් එකේ අර රූල් දෙකක් උඩින් හිස් තියන්න කියලා කිව්වේ ඇයි දන්නේ නේද? ආ ඒ හිස් තියන්න කියලා කිව්වේ උඹලා දෙන්නගේ නම් දෙකේ දෙන්න දාන්න. ඕකේ. බලහන් කොමු. ඒකනේ. මේ වහන්ස මේ අර කවුද කුමාරෙක්? නෙමෙයි මේ හුටා. ඒ කවුද බං අර හැත්ත පුරුත්තක් එන්නේ? ඕකේ. ඉස්සරහට ගිහින් බලහන්. කවුද පුරෝ ඒ ගෝස්තිය? වහන්ස මට පේන්නේ වීදි නාට්‍යයක් වගේ. අනේ අම්මේ පුරෝ. අර මාරයා නෙමෙයි මේ කුමාරයා තනියෙන් එන්න බෑ කියලා මල්ලිලා අටයි නංගිලා පහයි ඔක්කොම එකන් ඇවිල්ලා ගියාංකෝ. මම හිමම පේරස් මුද්ද පිටින් හරෝලා ගහලා උක්කු වගේ ගෙදෙට යවුවා. මේ කොකිලියෝ. ඔය ගහල උක්කුවට වෙනම ඕටිපේ පහක් දාලා ඕකට බිම දාගෙන ගහන්න ඉබේ ඔය කරපු අපරාධෙට. අයියෝ. ඒකනේ. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ.